දැන් අර පොල්දුව හන්දියේ උද්ඝෝෂණය කරන විදුහල්පතිවරුන්ට පණිවිඩයක් යවලා ඒගොල්ලොන්ව ඔබතුමාගේ කාර්යාලයට ගෙන්නගෙන දෙන්නත් එක්ක යන්න. මම ජනාධිපති වුණා ඔබතුමාට එන්න පුළුවන් මාත් එක්ක. ගැටලුවක් නැහැ. මේ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුවට කරුණා කරලා තිරසර විසඳුමක් ලබා දෙන්න කැබිනට් පේපර් එකක් ඔබතුමා දාලා තියෙනවා. සබ් කමිටි එකේක හිර වෙලා තියෙනවා. ඒකත් හිර වෙච්ච එකත් පොඩ්ඩක් බුරුල් කරලා ඉක්මනින්ම කැබිනට් අනුමැතියත් ලබා ගන්න. දැන් මේ විදුහල්පතිවරුන්ගේ වැටුප පිළිබඳ විෂමතාව ඇවිල්ලා තින්නේ ගුරු සේවාවේ විෂමතාවය නිසා. ගුරුවරේ ග්‍රේඩ් 1 එකට එනකොට විදුහල්පතිවරේ ගුරු සේවයේ ඉඳලා තුන ශ්‍රේණියේ පටන් ගන්න වැටුප ඊට වඩා අඩුයි. ඒත් මේ දෙකටම විසඳුම් දෙන්න නම් විදුහල්පතිවරුන්ව මාණ්ඩලික සේවයට ගන්න ඕනේ. ගුරු සේවයේ විෂමතාව ඉවත් කරන්නයි කියලා කෑ ගහන පිරිස ඒක කරනකොට විදුහල්පතිවරුන්ගේ විෂමතාවය නැවත ඇති වෙනවා. විදුහල්පතිවරුන්ගේ විෂමතාවය ඇති වෙනකොට ගුරු අධ්‍යාපනඥ සේවය ඇති වෙනවා. ගුරු උපදේශක සේවාව ඇති වෙනවා. පරිපාලන සේවය ඇති වෙනවා. මේක විෂම චක්‍රයක්. ඉතින් මේක විසඳන්න ශනිකව දවසින් දෙකකින් බෑ. මේක දීර්ඝ කාලයක් ආව ප්‍රශ්නයක්. ශ්‍රේණිවල සියල්ලම එකවර හදන්නයි මේක සිදු වෙලා තියෙන්නේ. මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා. දැන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ඇවිල්ලා තිනෝ කමියුනිකේෂන් ඇලවන්ස්, ට්‍රාන්ස්පෝර්ට් ඇලවන්ස් මේ දෙක භාණ්ඩාගාරයත් එක්ක කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි කියලා ඒක අවසාන දිනට ගෙනල්ලා තියෙනවා. විදුහල්පතිරුන්ගේ දීමනා වැඩි කරන්නයි කියන යෝජනාවත් අපි ගෙනල්ලා තිනවා. ඒක අර කමිටුව මගින් සෙසු දීමනාත් එක්ක සලකා බලන බවට දැනුම් දීලා තිනවා. 2022 සමාජිකයන් සඳහා ගෙවන ලද පොලි අනුපාතය 9%යි. 2023 අවුරුද්දේ සමාජිකයන් සඳහා ගෙවන ලද පොලි අනුපාතය 13%යි. සේවකාර්ථ සාධකාර මුදලේ සාමාන්‍ය සේවකයන් සඳහා 9%ක් තමයි පොලිය ලැබෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මහ බැංකුවේ සේවකයින්ගේ ඒ අර්ථසාධ කර මුදලක් තියෙනවා. ඒකට 129ක පොලි මුදලක් එකතු වෙනවා. මහ බැංකුවේ ඉන්නේ අමුතු සේවකයින් ජාතියක්ද, අමුතු ජීවීන් කොට්ටාසයක්ද, ඒ අයට දැනෙන්නේ අමුතු බඩගින්නක්ද, එක්තරා කණ්ඩායමකට විතරක් කොහොමද 129ක පොලියක් ගෙවන්නේ? ඒක බරපතල අසාධාරණයක්. දේශීය ණය ප්‍රතිහුගත කරන එකට යන්න වෙච්ච අවස්ථාවේ ඔබතුමාලා ඊට විරුද්ධව ඡන්ද දුන්න කට්ටිය. එතකොට අපි පොරොන්දුවක් දුන්නා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා සේවක අර්ථසාධ කර මුදලට අනිවාර්යෙන්ම 9%ක පොලි අනුපාතයක් ලබා දෙනවා. ඒ 9% ලබා ගන්න බැරි වුණොත් ආයෝජන වලින් ඒ සඳහා හිඟ මුදල් මහ භාණ්ඩාගාරය මගින් පියවීමට පවා කටයුතු කරනවා කියන එක. හැබැයි අවසාන ප්‍රතිඵලය 9%ක් අපි බලාපොරොත්තු වුණා. 13%ක ප්‍රතිලාභයක් සේවක සාධකාර මුදලට ලැබුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුල සල්ලිකාරයෝ ටික බේරුවා, කෝටිපතියන් ටික බේරුවා, වැඩ කරන ජනතාවගේ පෙන්ෂන් ෆන්ඩ්ස් වලට පිප් පොකට් ගැහුවා. ඒකයි අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරුද්ධ වුණේ. ඇත්ත වශයෙන්ම ඔබලා කිව්වේ 9% නෙමෙයි. ආණ්ඩුව කිව්වේ 12%ක් දෙනවා කියලා 2024ටයි 2025ටයි. මොකද 9%ක් කියන්නේ? ඒතොර ඒක 12 ඉඳලා 9%ට අඩු කරලා තියෙනවා නම් ගරු කතානායකතුමා අපිට මෙතන දැනුවත් කරන්න. ඒකට වෙනම විවාදයක් ඕනේ. අපිව දැනුවත් කරේ 12%ක් ගෙවනවා කියලා 2024ෙත් 2025ෙත් ඊළඟට 2026 ඉඳලා 2030 දක්වා සමයි 9% ගෙවනවා කියලා කිව්වේ. හර්ෂ මන්ත්‍රීතුමා 13%ද විශාල 12%ද විශාලද විශාල කියන කාරණේ තේරුම් ගන්න බැරි නම් ඒක මට තවදුරටත් පැහැදිලි කරන්න බෑ. කිසිම තැනක 13%ක් සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නෑ අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු යෝජනාවේ. එතන තියෙන්නේ 9%යි. ඒ 9% දෙනවා කියලා දැන් මිනිස්සු හිතන්නේ. දැන් අපේ ප්‍රශ්න අහපු ගරු මන්ත්‍රීතුමා කිව්වෙත් 9%යි කියලා. 9% නෙමෙයි 12%ක් දෙනවා කියලා පාර්ලිමේන්තුවේ එකඟ වුණා. 2025 දක්වා 13%ක් කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ ගරු කතානායකතුමා. 12%ක් නම් බලාපොරොත්තු වෙන්නේ අපි 13%ක් එක කළමනාකරණය කරලා ලබා දීලා තියෙනවා නම් අපි පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරලා තියෙනවා. 12%ක් දෙනවා කියලා ඔබතුමා කියලා 13%ක් දෙනවා නම් ඊළඟට මම ඉන්න කාරක සභාවේ 13% සාකච්ඡා කළා නම් අද ඇවිල්ලා මෙතනදී ඔබතුමා ඒක නැහැ කියනවා නම් වැරදි කියන එකයි මම පෙන්නලා තියෙන්නේ. ඔය ආගියුමන්ට් එක වෙනම කතා කරනවා. ඔව් අපි දිගින් දිගටම කිව්වා 13%ක් ගෙවන්න කියලා. මම කියන්නේ මෙච්චර. එහෙමනම් ඒ යෝජනාව එමෙන් කරලා 12-13 කරන්න. හරි මේ යෝජනාව 13 නෑ කොහෙවත්. මේක මේ මරණාධාර සමිතියක් බවට පත් වෙනවා කරු කතානායකතුමනි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.